නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්තං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్ర అభినందిని సేయతి ధం కామ తన్హా భవ తన్హా విభవ తన్హాతి వాసనావంత పిన్వత్ని బుద్రజానన్ వహన్సేదా అసల పురపసలొస్సక్ పోదవసే బరణసేసిపతని మిగ దాయేది පස්සක භික්ෂූන් වහන්සේලා අමතලා ජීවිතය හා ලෝකයේ පිළිබඳ සැබෑ කතාව පළමු වතාවට ලෝකයට හෙළිදරව් කළා. ඒ දේශනාව හඳුන්වන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා. බුද්ධ දේශනා මාලාව අතරේ මේ දේශනාව කරුණු කිහිපයක්ම නිසා විශේෂත්වයක් ගන්නවා. එකක් තමයි මේක නිවන් මඟ ලෝකයට හෙළිදරව් කරපු පළවෙනි දේශනාව වීම. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ වදාළ මුළු මහත් ධර්මදේශනා සමූහයේම කේන්ද්‍රය මේ දේශනාව තුළ අන්තර්ගත වෙනවා. සෑම දේශනාවකම තමසක්වතුන් සූත්‍රයේ සාරය අඩංගු වෙනවා. ඒකත් මෙය සුවිශේෂ දේශනාවක් වීමට හේතු වෙනවා. ඒ සියල්ලට වැඩිය මේ දේශනාව තුළ අඩුපාඩු නැති අංග සම්පූර්ණ නිවන් මඟ ඇතුළත් වෙලා තියෙනවා. මේ සූත්‍ර දේශනාව ඔස්සේ නෝනින් විමසා බලන කෙනෙකුට පරිපූර්ණ නිවන් මඟ මතු කරගන්න අපහසු වන්නේ නැහැ. මේ සූත්‍ර දේශනාව නම් කරලා තියෙන නමත් අනිත් ඒවාට වඩා සුවිශේෂ බවක් දරනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ධර්මචක්‍රය කරකවන කියන එකයි ඒක තේරුම. පවත්තන කියලා කියන්නේ ප්‍රවර්තනය කරනවා කියන එකයි. ඒ කියන්නේ කරකවනවා කියන එක. මේ සූත්‍ර දේශනාවට මේ නම එන්න මුල් වෙච්ච පුරාණෝක්ති කිහිපයක් තියෙනවා. ඉස්සර සක්විත රජවරුන් කියලා පිරිසක් ඉන්දියාවේ පහළ වෙලා හිටිය බව පුරාණ කතා පොත්වල සඳහන් වෙනවා. අපේ 550 ජාතක කතා පොතේ සක්විත රජවරු පිළිබඳ විස්තර සඳහන් වෙනවා. ඒ රජවරුන්ට ඔවුන්ගේ පුණ්‍ය බලය නිසා චක්‍රරත්නය කියලා වටිනා රෝදයක් පහළ වෙනවලු. සක්විති රජතුමා ඒ චක්‍රරත්නය ළඟට ඇවිල්ලා එම්බා චක්‍රය කැරකේවා කියලා කියනවා. එහෙම ප්‍රාර්ථනා කරලා ඒ චක්‍රරත්නයට පැමිණිනකොට ඒ චක්‍රරත්නය පෙරලෙන්න පටන් ගන්නවා. ඉතින් යම් දිසාවකට මේ චක්‍රරත්නය පෙරළුනොත් ඒ දිසාවේ වාසය කරන සියලු රජවරුන්ගේ සහවැසියන්ගෙසිත් ඒ රජුරෝ දිහාවට නැමෙනවා. ඔවුන් හැමදෙනා මේ රජුරන්ට අවනත වෙනවා. මේ විදියට සක්විති රජතුමා කිසිදු හිංසාවක් පීඩාවක් නොකොට චක්‍රරත්නයේ අනුභවයෙන් මුළු ලෝකෙම තමන්ගේ වසඟයට ගන්නවා කියලා ඒ කතා ප්‍රවෘත්තිවල සඳහන් වෙනවා. සක්විති රජුට ඒ නම, ඒ කියන්නේ චක්‍රවර්ති රජු කියන නම ලැබිලා තියෙන්නේ ඒ අර්ථයෙන්. චක්‍රය කරකවන්නා කියන අර්ථයෙන්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම බුද්ධ දේශනාවට ධම්මචක්කප්පවත්තන කියන නම යොදලා තියෙන්නේ ඒ අර්ථයෙන්. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ විස්මිත දේශනාව යම් තැනකද දේශනා කළොත් ඒ දේශනාව අසා සිටින බුද්ධිමත් ජනයාගේ සිත් ඒ ධර්මයට නැමෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ආර්ය සත්‍ය දේශනාවට ධර්ම චක්‍රය කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි වචනවලින් පැහැදිලි භාෂාවකින් ඉතා උචිත උපමාදිය භාවිතා කරමින් ඒ උතුම් ධර්මචක්‍රය ප්‍රවර්තනය කරනවා, කරකවනවා, ඒ කියන්නේ දේශනා කරනවා. ඒක අසා සිටින ප්‍රඥාවන්ත මිනිසුන්ගේ සිත් එයින් අවබෝධයට පත් වෙනවා. නිදහස් වෙලා විමුක්තිය ලබනවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේටත් ධර්ම චක්‍රවර්තය කියන නම භාවිත කරනු ලබනවා. ඒ කියන්නේ ධම්මසක්විති කියන වචනය. ධම්මචක්ක කියන මේ නමට මුල් වෙච්ච තවත් පුරාණ කතාවක් තියෙනවා. පුරාණ බ්‍රාහ්මණ ඉගැන්වීමල ඔවුන් විශ්වාස කරනවා ලෝකේ ධර්මය යටපත් වෙලා අධර්මය බලවත් වෙච්ච කාලවලදී විෂ්ණු දෙවියන් නොඑක් නොඑක් ආකාරයෙන් මනුස්ස ලෝකෙ පහළ වෙලා ලෝකය අධර්මයෙන් නිදහස් කරගන්න බව. ඒ වගේ යුගයක් තමයි කුරු කුමාරවරු සහ පාණ්ඩව කුමාරවරු අතර යුද්ධය හටගත්ත කියලා සැලකෙන කාලය. ඒ කාලේ විෂ්ණු වාසුදේව ක්‍රිෂ්ණ නමින් මනුස්ස ලෝකෙ පහළ වුණා. ක්‍රිෂ්ණගේ අතේ මහා බලසම්පන්න ආයුධයක් තිබුණා. ඒකට කියන්නේ සුදර්ශන චක්‍රය කියලා. අවවාදවලින් අනුශාසනාවන්ගෙන් අධර්මයේ බලය මැඩපවත්වන්න බැරි වෙච්ච මොහොතක වාසුදේව ක්‍රිෂ්ණ මොකද කරන්නේ? සුදර්ශන චක්‍රය භාවිත කරනවා. සුදර්ශන චක්‍රය ඉලක්කගත ආයුධයක්. යමෙක් දිහාවට මේ සුදර්ශනාවිය කරකවලා දමල ගැහුවොත් ඔහුට එයින් බේරෙන්න බෑ. අනිවාර්යෙන්ම ඔහු එයින් විනාශයටපත් වෙනවා. ඒ නිසා සුදර්ශන චක්‍රය ඉදිරියේ කිසිම අධර්මවාදියෙකුට කෙලින් හිටගන්න බෑ. එදා වෙසක් පුර පසළොස්වක් පොහෝ දවසේ බුද්ධගයා සුද්ධ භූමියේදී බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ සාක්ෂාත් කොට වදාළ අනුත්තරෝ ධර්මචක්‍රයත් ඒ වගේ. උන්වහන්සේ බුද්ධිමත් මනුෂ්‍යයන්ගේ සිත්වල ලැගුම්ගෙන පවතින දුක්දොම්න සුසුම් හෙලීම් නම් වූ සතුරන් දිහාවට රාගද්වේෂ මෝහාදී කෙලෙස් සතුරන් දිහාවට අනුත්තරෝ ධර්මචක්‍රය කරකවල විසිකරනවා. ඒ කියන්නේ ඉතා ප්‍රබල ලෙස පැහැදිලිව දේශනා කරනවා කියන එක. ඒ දේශනාවට සිහිනුවණින් සවන් දීගෙන සිටින ශ්‍රාවකයන්ගේ සිත් අරගෙන සිටින සියලු ආකාරයේ රාගාදී කෙලෙස් සතුරන් දුක්දුම්න සුසුම් හෙලීම් ආදී පීඩාකාරී සතුරන් කැපී විනාශයටපත් වෙනවා. ඒ අර්ථයෙන් මේ දේශනාවට ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා හඳුන්වනවා. ඒ විතරක් නෙවෙයි, මේ ප්‍රාතිහාර්ය දැක්ක පුරාණ හින්දු බැතිමුතුන් විශ්වාස කළා බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයා දුකින් නිදහස් කරගන්න ලෝකයට පහළ වෙච්ච විෂ්ණු දිව්‍ය රාජයාමයි කියලා. ක්‍රිස්තු වර්ෂ 1150 දී පමණ ඉන්දියාවේ විසූ ජයදේව කියන මහා කවියා රචනා කරපු ගීත ගෝවින්ද කියන කාව්‍යයේ මේ වගේ ශ්ලෝකයක් තියෙනවා. නින්දසි යඥ විදේරහ ශ්‍රුති ජාතම් සදය හෘදය දර්ශිත පසු ඝාතම් කේසව ධృత බුද්ධ ශරීර ජය ජය දීසහරේ. එක තේරුම් මෙහෙමයි, වේදයන්හි එන නින්දිත බිල පූජා හෙලා දැක්කලා සත්‍යයන්විත මහත් දයාව දැක්කෝ බුද්ධ ශරීර දරු විෂ්ණුට ජය වේවා. මේ වගේ පද්ද හින්දු බැතිමුතුන් අතින් රතනා වෙන බලපෑවේ අර යට කියපු විශ්වාසය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකයා ගලවා ගන්නාපු ඒ විෂ්ණු දිව්‍ය රාජයා කියන විශ්වාසය. මේ විදිහට බැලුවහම මේ සූත්‍ර දේශනාවෙන් නම්ේ පවා සුවිශේෂී අපූර්වත්වයක් තියෙන බව අපිට පේනවා. ත්‍රිපිටකයේ තියෙන අනිත් සූත්‍ර දේශනාවලට වඩා වැඩි. මොකද්ද මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළිදරව් කරපු සත්‍ය? ඒ තමයි චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ ජීවිතය හා ලෝකය පිළිබඳ සැබෑ කතාව. මනුෂ්‍යයාගේ ජීවිතය පිළිබඳ සැබෑ කතාව මොකද්ද? දුක සහ පීඩාව. නොඑක් ආකාරයේ දුක්දුමන සුසුම් හෙලීම් නම් වූ අඳුරු වලාපටලයන්ගෙන් සෑම මනුස්සයෙකුගේම ජීවිත වෙලිලා පැටලිලා පවතිනවා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාව තුළින් ජීවිතයේ සමග තැවරිලා ඇලිලා බැඳිලා තියෙන මේ දුකත්, ඒ දුක හටගන්නේ කොහොමද කියන කාරණාවත්, ඒ දුකින් නිදහස් වීමත්, ඒ සඳහා පවතින නොවර්ධන මාර්ග ප්‍රතිපදාවත් ඉතා පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා. මොකද්ද දුක කියලා කියන්නේ? අනිත්‍ය වූ, නිස්සාර වූ ආස්වාදයන් නිත්‍යයි සැපයි සරුයි කියලා ඒ ආස්වාදයන්ට ඇලෙන එක, බැඳෙන එක, ඒවා පසපස හඹා දුවන එක. දුක් සමුදය, ඒ කියන්නේ දුක හටගැනීමේ හේතුවත් එතනම තියෙනවා. ඒ තමයි අනිත්‍ය වූ, නිසර වූ ආස්වාදයන්ට ඇලෙන එක, බැඳෙන එක, තෘෂ්ණාව කියලා කියන්නේ ඒකට. දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් පැහැදිලි කිරීමේ පහසුවට වෙන්වෙන් සත්‍ය දෙකක් විදිහට දේශනා කළ තිබුණත් ඇත්ත වශයෙන්ම මේ දෙක පවතින එකට ටික ටිකක් බැඳිලා
දුක තියෙන තැන දුක්ඛ සමුදය සත්‍යයක් තියෙනවා. දුක්ඛ සමුදය තියෙන තැන දුකක් තියෙනවා. යමෙක් අනිත්‍ය වූ નિසරු ආස්වාදයන් නිත්‍ය වශයෙන් සරු වශයෙන් සලකලා ඒවායේ ඇලිල බැඳිලා ඒ පසුපස දුවනවා නම් එතන දුක හට ගන්නවා. ඒ නිසා දුක අවබෝධ වීමත් දුක්ඛ සමුදය අවබෝධ කර ගැනීමත් එකටම තමයි සිදුවන්නේ. දුක අවබෝධ කළොත් දුක්ඛ සමුදය අවබෝධ වෙනවා. දුක්ඛ සමුදය අවබෝධ කළොත් දුකත් අවබෝධ වෙනවා. අද අපි උත්සාහ කරන්නේ දුක්ඛ සමුදය පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්න. ඒ කියන්නේ තෘෂ්ණාව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. ඒ අවබෝධයම තමයි තෘෂ්ණාව ප්‍රහාණය වීමට යම් දවසක හේතු වෙන්නේ. තෘෂ්ණාවේ ස්වභාවය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළ විග්‍රහ වාක්‍ය තමයි අද මම මගේ ධර්මදේශනාවට මාතෘකා කළේ. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తాత్ర తత్రాభినందిని సేయతి ఇదం కామ తన్హా భవ తన్హా విభవ తన్హా మహనిని మేవనాహి దుఃఖనమ్ వారి సత్యాయ్ ఇనం పునర్భవే అతికరణ ఆస్వాదే ఎలీమ సమగ పవతిన ఏ ఏతన సతుటిం పిలిగన్నా యం తృష్ణావక్ యద్ద ఇనం కామ తన్హావ భవ తన్హావ విభవ తన్హావ యనువేని. මේ දේශනා පාඨයේදී බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවේ ස්වභාවය වචන තුනකින් පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම තෘෂ්ණාවේ ප්‍රභේද තුනක් දේශනා කළා තියෙනවා. අපි අද දේශනාව තුළින් තෘෂ්ණාවේ ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරනවා. තෘෂ්ණාවේ ස්වභාවය දේශනා කරන බුදුරජාණන් වහන්සේ වදාළ වචන තුන තමයි පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్ర అభినందిని කියන වචන තුන. පෝනෝ භවිකා කියලා කියන්නේ පුනර්භවය ඇති කරනවා කියන එක. පුනර්භවය කියන වචනය භාෂාවේ නොඑක් අර්ථයන්ගෙන් භාවිතා වෙනවා. ප්‍රකට අර්ථය තමයි කෙනෙක් මිය ගියහම ඔහු කර්මානුරූපව නැවත උපදිනවා කියන එක. එතකොට කෙනෙකුගේ නැවත ඉපදීමට මුල්ම හේතුව අතර මේ තෘෂ්ණාව තමයි ප්‍රධානම ප්‍රබලම හේතු බවට පත් වෙන්නේ. එසේ නැවත ඉපදීමට මුලින ස්වභාවය තෘෂ්ණාවේ එක ස්වභාවයක්. බොහෝ කාලයක් තිස්සේ බොහොමයක් ගිහි පැවිදි වූගත්තු පඬිවරු නිවන් මඟ පැහැදිලි කරන්නේ, නිවන් මඟ විග්‍රහ කරන්නේ මිය යන පුද්ගලයා නැවත ඉපදෙනවා කියන විශ්වාසය පදනම් කරගෙන. ඕන් දුක කියලා කියන්නේම නැවත ඉපදීමට. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. භෞතිකව කය බිඳී මිය යන පුද්ගලයා නැවත ඉපදෙනවද නැද්ද කියන එක අපි හරියටම කියන්න දන්නේ නැහැ. ඒක හරියටම කියන්න පුළුවන් පොබ්බේ නිවාසානුසිත ඥානය උපදවාගත් කෙනෙකුට විතරයි. ඉන්මහා කිසිම කෙනෙකුට පුද්ගලයා මිය ගියාම නැවත ඉපදෙනවද නැද්ද කියලා හරියටම කියන්න බෑ. ඒ නිසා පුද්ගලයා මරණින් මතු ඉපදෙනවා කියන පිළිගැනීමත් පුද්ගලයා මරණින් මතු ඉපදෙන්නේ නැහැ කියන පිළිගැනීමත් අපිට අද සලකන්න වෙන්නේ දෘෂ්ටියක් හැටියට. මේ කාරණේදී කෙනෙකුට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළ තියෙනවා නම් අපි ඒක පිළිගන්න ඕනේ නේද කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සතර මහා ප්‍රදේශ පිළිබඳව දේශනාවේදීත් ඒ වගේම කාලාම සූත්‍රයේදීත් දේශනා කරනවා තමන් වහන්සේ දේශනා කළා කියලා කියෝ පමණින් හෝ එහෙම දේශනා කළා කියලා පොත්පත්වල තිබුණු පමණින් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතුයි කියලා. සත්‍යයා මරණින් මතු නැවත උපතක් කරා යනවද නැද්ද කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන එකම ක්‍රමය භාවනාවෙන් පුබ්බේ නිවාසානුසත ඥානය උපදවා ගැනීම විතරයි. ඉන්මහා කරන සෑම නිගමනයක්ම තනිකර විශ්වාසයක් පිළිගැනීමක් දෘෂ්ටියක් විදියටයි අපිට සලකන්න වෙන්නේ. නූතන ලෝකයේ ගොඩක් උගත්තු දාර්ශනිකයෝ එවැගේම චින්තකයෝ මේ දෘෂ්ටි දෙකටම, ඒ කියන්නේ සත්‍යයා මරණින් මතු ඉපදෙනවා කියන දෘෂ්ටියටත් ඒ වගේම ඉපදෙන්නේ නැහැ කියලා කියන දෘෂ්ටියටත් පක්ෂව සහ විපක්ෂව බොහෝ පරිේශනාත්මකව කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒ අතර පුද්ගලයා මරණින් මතු නැවත ඉපදෙනවා කියන පිළිගැනීමට පක්ෂව බොහෝ පොතපත් බිහි වෙලා තියෙනවා. නොයෙක් කරුණු කාරණා ඉදිරිපත් වෙලා තියෙනවා. ඇමරිකාවේ පහළ වුණු එඩ්ගාන් කේසිගේ හෙළිදරව් කිරීම මේ අතර කැපී පේනවා. ඒ පිළිබඳ විස්තර
කන්නිමහර සුමංගල හිමියන් විසින් පරිවර්තනය කරපු සංසාර මන්දිර කියන පොතේ දක්වලා තියෙනවා. පුනර්භවය සනාථ කරන කෘතියක් විදිහට ඒක ලෝකෙ පුරා ඉතාම ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යාත්මික බලයකින් පෙර ජීවිත පිළිබඳ හෙළිදරව් කරපු තවත් එක්කෙනෙක් තමයි ඇමරිකාවේ විසූ මේරිටි බ්‍රවුන් කියන මහත්මිය. එතුමිය ඒ පිළිබඳව කෘතියක් පළ කරලා තියෙනවා Life After Death කියලා. මහාචාර්ය දයාරෝහණ අතුකෝරාල මහත්මයා ඒක මරණින් මතු ජීවිතේ සූපත් කරන මඟ කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒකත් ලෝකෙ පුරා ජනප්‍රිය වෙච්ච කෘතියක් විදිහට සැලකෙනවා. ඒ වගේම ඇමරිකාවේ විශිෂ්ට ගණයේ මහාචාර්යවරයෙක් වන ඉයන් ස්ටීවන්සන් මහත්මයා පුනරුත්පත්ති පිළිබඳව පරේසනාත්මක කෘති දෙකක් ලියලා තියෙනවා. ආනන්ද අමරසිරි සහ පත්මා ගුණසේකර යන විද්වතුන් විසින් ඒ කෘති දෙක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. පුනරුත්පත්ති පිළිබඳ යුරෝපීය විශ්වාස එක පොතක්. අනිත් එක පුනරුත්පත්ති පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්. ඒ වගේම අපේ රටේ වාසය කරපු කීර්තිමත් මහාචාර්යවරයෙක් නන්දසේන රත්නපාල මහත්මයා. එතුමා මේ ජීවිතයේදී පළදෙන කර්මය කියලා පරේසනාත්මක කෘතියක් රචනා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව තවත් ගිහි පැවිදි දෙස් විදෙස් උගත්තු බොහොමයක් පුනරුත්පත්ති තහවුරු කිරීමට නොයෙක් ආකාරයේ පරේසනාත්මක කෘති රචනා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ මතය ඛණ්ඩනය කිරීමටත් නොයෙක් උගත්තු තර්ක විතර්ක කරමින් විද්‍යාත්මක කරුණු දක්වමින් බොහෝ පතපත ලියලා තියෙනවා. ලෝකේ පුරා ප්‍රකට චින්තකයෙකු වන කාල් මාක්ස් ඒ අතර ප්‍රධානතනක් ගන්නවා. ඔහු විසින් රචනා කළ තියෙන ප්‍රාග්ධනිය කියන කෘතිය, ඒ වගේම ඔහුගේ අවශේෂ ලිපි ලේඛනත් නිතරම සමාජාර්ථික දේශපාලන කරුණු විග්‍රහ කිරීමේදී පුනරුත්පත්තියක් නැත කියන ස්ථාවරය පිහිටලා සිටින බව පේනවා. ඒ වගේම ඊට සමකාලීන වියතුන් විදියට සලකන ඉංග්ලන්ස් ලෙනින් වගේ අයත් පුනරුත්පත්තියක් නැහැ කියන විශ්වාසයේ තරයේ පිහිටලා සිටිනවා. ඒ ඔවුන්ගේ පොතපත කියවද්දී අපිට ඒ කාරණා දෙක ගන්න පුළුවන්. ආචාර්ය ඒබ්‍රහම් කෝල් කියන චින්තකයත් ඒ වගේ. ඔහු ලියපු පොත් අතරින් දෙකක් තමයි මාකල පරේසන සහ දෙවියෝ සහ භූතයෝ කියන පොත් දෙක. ඉතින් මේ පොත්වල තියෙන්නේ භෞතිකවාදී චින්තනයක්. ඒ වගේම සැම්සන් ගුණතිලක කියලා විද්වතෙක් මරණින් මතු කුමක් වේද කියලා පුනරුත්පත්තියට විපක්ෂව විද්‍යාත්මක කරුණ ඉදිරිපත් කළා පොතක් රචනා කළා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් පුනරුත්පත්තිය පිළිබඳව කරුණ හොයනවා නම් ඔවුන් මේ පොත්පත් 100%ක්ම අපක්ෂපාතීව නිදහස් සිතකින් හදාරලා බුද්ධ වචනේ සමග සසඳා බැලීම අනිවාර්ය වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ විදියට සීල දුකින් නිදහස් වෙලා නිර්වාණාබෝධයට පත් වෙන්න පුනරුත්පත්ති පිළිබඳ දැනුම අනිවාර්ය වෙන්නේ නැහැ. බුදු දේශනා හොඳින් හදාරනකොට අපිට ඒ බව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. පුනරුත්පත්ති පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ස්ථාවරය ඉතා පැහැදිලිව ප්‍රකට වෙන දේශනාවක් තමයි කාලාම සූත්‍රය. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කාලාම වැසියන්ට අකුසලය බැහැර කරලා කුසලයේ දිනු කරන්න කියලා අනුශාසනා කරනවා. යමෙක් අකුසලයේ බැහැර කළා කුසලයේ දිනු කරනවා නම් පුනර්භව කතාවේදී ඔහුට වෙන්නේ මොකද්ද කියන එක බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සචේ කෝපන අත්ති පරෝ ලෝකෝ අත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ තාන මහං කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සාමීති අයමස්ස පඨමෝ අස්සාසෝ අධිගතෝ හෝති. යම් හේකින් පරලොවක් තියෙනවා නම් හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක තියෙනවා නම් මම කයබිඳී මරණින් මතු සුගත සංඛ්‍යාත ස්වර්ග ලෝකයේ තමයි උපදින්නේ කියලා ඒ අකුසලයේ බැහැර කරපු කුසලයේ යෙදී වාසය කරන පින්නතාට පළවෙනි අස්සසිල්ල පවතිනවා. ඒ වගේම තමයි සචේකෝ පන නාත්‍ති පරෝ ලෝකෝ නාත්‍ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ ඉදාහං දිට්ඨේව ධම්මේ අවේරං අභ්‍යාපජ්ජං අනීගං සුඛං අත්තානං පරිහරාමීති අයමස දුතියෝ අස්සාසෝ අධිගතෝ හෝති. යම් හේකින් පරලොවක් නැත්නම් හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත්නම් මම මේ ජීවිතය තුළම වෛර නැති තරහ නැති නිදුක් වූ සුවපත් වූ ජීවිතයක් ගත කළා නේද කියලා තමාගෙන අස්සසිල්ලක් ඇති වෙනවා
අකුසලය බැහැර කරලා කුසලයේ යෙදී වාසය කරපු පින්වතාට. ඉතින් මේ දේශනාවෙන් පේනවා බුදුරජාණන් වහන්සේ කොතරම් මධ්‍යස්ථව මේ විවාදාපන්න මාතෘකාව ගැන අදහස් දක්වලා තියෙනවද කියලා. උන්වහන්සේ කාලම් මෙසයන්ට දේශනා කළේ පරලොව ඇතත් නැතත් කුසලාකුසල කර්මයන්ට විපාක ඇතත් නැතත් අකුසලයේ බැහැර කරලා කුසලයේදී වාසය කිරීමයි යහපත් කියන කාරණය. අලගිවන්න මුකවැටිතුමා රචනා කරපු සුභාසිතය කියන උපදේශ කාව්‍ය ග්‍රන්ථයේ මේ අදහසම මේ විදිහට පද්‍යට නගලා තියෙනවා. ඇතත් නැතත් පරලොව සෝදනෙනි මහත හලොත් යෙහිකි පවකම් නොතබාම හිත නැතත් එපරලොව ඉන්නන අවැඩ නැත ඇතොත් නැතයි පවකලහට වේ විපත. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍ර දේශනා කිහිපයකම දේශනා කරන උන්වහන්සේ පිළිතුරු නොදී නිහඬුණු ප්‍රශ්න 10ක්. ඒවට කියනවා දස අව්‍යාකෘත ප්‍රශ්න කියලා. ඒ ප්‍රශ්න 10 මෙහෙමයි. ලෝකය සාස්වතද නැද්ද? එතන ප්‍රශ්න 2යි. ලෝකය අන්තවත්ද නැද්ද? එතන ප්‍රශ්න 2යි. ජීවයයි ශරීරයයි එකක්ද? එහෙම නැත්නම් දෙකක්ද? එතනත් ප්‍රශ්න 2යි. ජීවියත් ශරීරයත් අනෙකක්ද නැද්ද? එතනත් 2යි. එතකොට ප්‍රශ්න 8යි. අවසාන ප්‍රශ්න 2 තමයි සත්වයා මරණින් මතු උපදිනවාද? සත්වයා මරණින් මතු උපදින්නේ නැද්ද කියන කාරණා 2. එතකොට බොහෝ අවස්ථාවන්වල බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නවලට උත්තර දීලා නැහැ. එහෙම පිළිතුරු දුන්න නම් අහන කෙනා දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වීම සත්‍යාබෝධයට බරපතල බාධාවක්. ඒකයි බුදුරජාණන් වහන්සේ වට උත්තර දුන්නේ නැත්තේ. ඒ නිසා නිර්වාණාබෝධය සඳහා මාර්ග ප්‍රතිපදා වඩන පින්වතා මනුෂ්‍යයා මරණින් පස්සේ ඉපදෙනවාද නැද්ද කියන ප්‍රශ්නයේදී මධ්‍යස්ථ විය යුතුයි. උපේක්ෂා සහගත විය යුතුයි. එක එක උගතුන්ගේ අදහස් මතවාද ඔළුවේ දාගෙන දෘෂ්ටිගත වෙන එක නොකළ යුතුයි. එතකොට තෘෂ්ණාවේ ස්වභාවයක් විදිහට වදාළ පෝනෝ භවිකා කියන වචනේ අපි තේරුම් ගන්න ඕන කොහොමද? සත්‍යයන් මරණින් මතු නැවත උපදිනවා කියන අර්ථයට වඩා ගැඹුරු දාර්ශනික අර්ථයක් පුනර්භවය කියන වචනේ ඇතුළේ තියෙනවා. ඒ අර්ථය අවබෝධ කර ගැනීම නිර්වාණාබෝධයට අත්‍යවශ්‍ය දෙයක්. මොකක්ද ඒ අර්ථය? ඒ තමයි මම හැඟීම උපදිනවා කියන එක. මමත්වය පුද්ගල සංඥාව අපතුල ඉපදිනවා කියන එක. තෘෂ්ණාව පුද්ගලයා තුළ මමත්වය හටගන්නනවා. මම හැඟීම බලගන්නනවා. කොටින්ම ආත්ම සංඥාව ජනනය කරනවා. පෝනෝ භවිකා කියන පදේ අවබෝධ කරගත යුත්තේ ඒ අර්ථයෙන්. පුද්ගලයා තුළ සියලු ආකාරයේ දුක් දුමන සසුම් මෙලීම් හටගන්නේ ඔහු තුළ පුද්ගල සංඥාව හටගත්තොත් විතරයි. මමත්වය තියෙනවනම් විතරයි. යමෙක් තුළ පුද්ගල සංඥාව නැත්තම් මම හැඟීම මමත්වය නැත්නම් ඔහුට මහලු වීම ලෙඩවීම මරණය ආදී කිසිවක් දුකක් බවට පත් වෙන්නේ නැහැ. ඒව යම් යම් ක්‍රියාවලීන් පමණයි. ඒ නිසා මම ඉපදීම මමත්වය පුනර්භවණය වීම තමයි සියලු දුක්ඛ ස්කන්ධයේ පහළ වීම වන්නේ. පුද්ගලයා තුළ මේ මමත්වය උපද්දවන්නේ මම හැඟීම ජනනය කරවන්නේ තෘෂ්ණාව විසින්. ඒ නිසා තෘෂ්ණාව පෝනෝ භවිකා කියලා හඳුන්වනවා. කෙනෙක් ඇසෙන් රූපයක් දකිනවා. ඔහු ඒ රූපයෙන් යම් විඳීමක් ලබනවා. ඒ විඳීම සැප වශයෙන් හෝ දුක් වශයෙන් හඳුනා ගන්නවා. ඒ හඳුනාගත් වේදනාවත් එක්ක ඊට පස්සේ ඔහුගේ හිත ඇලෙනවා, බැඳෙනවා, ඒකත් එක්ක පැටලෙනවා. ඊට පස්සේ ඔහු තුළ මම දුක් විඳිනවා, මම සැප විඳිනවා කියන හැඟීම ජනනය වෙනවා. මේ විදියට අනෙකුත් ආයතන වලින් ගන්න අරමුණු එක්කත් සිත ගනුදෙනු කරනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට ඔහු තුළ මම හැඟීම හට ගන්නවා. මම හැඟීම බලවත් වෙනවා. මේක අසාදී ඉඳුරන් මගින් රූපාදී අරමුණු ගන්න වාරයක් වාරයක් පාසා සිද්ධ වෙන දෙයක්. ඒක ප්‍රතිඵලයක් තමයි පුද්ගල සංඥාව නැවත නැවතත් හට ගැනීම. පුනර්භවය කියන පදේ ගැඹුරු දාර්ශනික අර්ථය මේකයි. බුදුරජාණන් වහන්සේ වදාළ පෝනෝ භවිකා කියන පදයට වඩාත්ම යෝග්‍ය වන්නේ මේ අර්ථය. මේ පිළිබඳව නුවණින් විමසා බලන්න කියලා මම ඔබට යෝජනා කරනවා. තෘෂ්ණාවේ ස්වභාවය පෙන්වන දෙවෙනි පදය තමයි නන්දිරාග සාගතා කියන පදය. නන්ද කියලා කියන්නේ ආස්වාදයට. රාගය කියලා කියන්නේ ඇලීමට. ආස්වාදයේහි ඇලෙන ස්වභාවය යුක්තයි කියන අදහස තමයි නන්දිරාග සාගතා කියන පදයේ තේරුම. තෘෂ්ණාවේ ස්වභාවය තමයි ආස්වාදය තියෙන තැන ඇලෙන එක.
යම් තැනක ආස්වාදයක් තිබුණොත් සිත එතන හැලෙනවා එතන බැඳෙනවා එතන පැටලෙනවා එහි ලැබුම් ගන්නවා මහා සතිපට්ඨාන සූත්‍රයේදී ඒ බව දේශනා කළා තියෙන්නේ යම් ලෝකේ පිය රූපං සහත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවසමාන අනිවසිත කියලා ලෝකේ යමක් ප්‍රියමధుර ස්වභාවයෙන් යුක්ත නම් තෘෂ්ණාව එතන උපදිනවා එතන ලැබුම් ගන්නවා ඒක තමයි නන්දිරාග සාගතා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයාට තියෙන ඊටාම ප්‍රබල ආස්වාදනීය වස්තුව තමයි කාමය. අපේ සිත් ඇලිල බැඳිලා ග්‍රහණය වෙලා තියෙන කාම වස්තුවලට. සාමාන්‍ය ලෝකයාට වැඩියෙන් ආස්වාද ලැබෙන්නේ කාමයන්ගෙන්. කාම ගුණ පහක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ කියලා. ඇතැම් කාම වස්තුවල කාම ගුණ දෙක තුනක් තියෙනවා. දැන් ආහාරයක් ගත්තහම ඒකෙන් ඇහත් පිනවෙනවා. නාසයත් පිනවෙනවා දිවත් පිනවෙනවා ඒ කියන්නේ ආහාරයක තියෙනවා කාමගුණ තුනක් ඇඳුමක් ගත්තාම කාමගුණ තුනක් ඇඳුමකත් තියෙනවා මුලින්ම ඇඳුම ඇසට ගොදුරු වෙනවා ඒ කියන්නේ එතන රූපය ගැන කාමගුණය තියෙනවා ඊළඟට අපි ඇඳුම් අඳිනකොට ඒ ඇඳුම් වල සුවඳ ගල්නවා එතකොට ගන්ධ කියන කාමගුණයත් ඇඳුමට එකතු වෙනවා ඒ වගේම අපි ඇඳුමක් තෝරන්නේ ඒක ඇඟට දැනෙන ඒ ඇඳුමෙන් ඇඟට දැනෙන ස්පර්ශය දිහා බලලා එතකොට ස්පර්ශය කියන කාමගුණයත් ඇඳුමක තියෙනවා. ඒ කියන්නේ ඇඳුමක කාමගුණ තුනක් ප්‍රබල විදිහට තියෙනවා. මේ විදිහට අපි භුක්ති විඳින කාම සම්පත්තල කාමගුණ එකක් නෙවෙයි කිහිපයක්ම තියෙනවා. කාමගුණ වැඩි වෙන තරමට ඒ වස්තුවල ආස්වාදයත් වැඩි වෙනවා. ආස්වාදය වැඩි වෙනකොට සිතේ ඒක ඇලෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඇලෙන බැඳ ප්‍රමාණය වැඩි වෙන තරමට දුක වැඩි වෙනවා. නන්දිරාග සාගතා කියලා කියන්නේ මේ විදියට ආස්වාදයේ ඇලෙන ස්වභාවයට ලෝකේ කාමවස්තු දෙකක් තියෙනවා ඒ කාමවස්තු දෙකෙහි කාමගුණ පහම තියෙනවා ඒ නිසා ඒ වස්තුවල ආස්වාදයත් උපරිම වශයෙන් තියෙනවා ඒ කියන්නේ ඒ වස්තුවල හිත ඇලෙන බඳන ප්‍රමාණයත් අධිකව තියෙනවා ඒ නිසා මේ කාමවස්තු දෙක නිසා මිනිසයා දුක් විඳින ප්‍රමාණයත් වැඩි මොකද්ද මේ ප්‍රබල කාමවස්තු දෙක එකක් තමයි දරුවෝ දෙමාපියන්ට දරුවන් තුළින් කාමගුණ පහම ලැබෙන බව දකින්න පුළුවන්. දෙමාපියන්ට මේ ලෝකේ තියෙන වටිනාම දර්ශනය තමයි තමන්ගේ දරුවන් දැකීම. ඒ වගේම තමයි දරුවන්ගේ කටහඬ අසන්න ලැබීම. දරුවන්ගෙන් හමන සුවඳ ඔවුන්ට උසස්ම සුවඳක්. ඒ වගේම තමයි දරුවන්ගෙන් ලැබෙන රසය ඔවුන්ගේ ස්පර්ශය. දෙමාපියන්ට ඊට වඩා වැඩි ආස්වාදයක් නැහැ. සුද්ධෝදන මහරජතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී අර රාහුල කුමාරයා පැවිදි කරපු වෙලාවේ කරපු ප්‍රකාශය මේකට හොඳම සාධකයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. පුත්ත පේමං භන්තේ තවින් චෙත්වා චම්මං චින්දති. චම්මං චෙත්වා මං සංචින්දති. මං සංචෙත්වා නහාරුං චින්දති. නහාරුං චෙත්වා අට්ටින් චින්දති. අට්ටින් චෙත්වා අට්ටි මිංජං ආහච්ච තිට්ඨති. ස්වාමීනි දරුසෙනි හස වනාහි සිවිය සිඳ සමසිඳි සමසිඳ මසසිඳි මසසිඳ නහරසිඳි නහරසිඳ ඇටසිඳි ඇටසිඳ ඇට මිදුළු මත කාරදී සිටි දරුවන් කියන්නේ කොච්චරනම් ආස්වාදනීය වස්තුවක්ද කියලා මේ සුද්ධෝදන රජතුමාගේ ප්‍රකාශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ නිසා දරුවන් කෙරේ දෙමාපියන්ගේ සිත් තදින් ඇලෙනවා බැඳෙනවා 1799 වගේ කාලයක රචනා කරපු ලෝකෝපකාරය කියන උපදේශ ග්‍රන්ථයේ ඒ රචනා කරපු රණස්සල්ලේ සාමින්ද්‍රයන් වහන්සේ මේ විදිහට ලියලා තියෙනවා අමාරසයට වැඩි රසයක් නොමැති සුරන් බුදිනා ඊටත් වැඩි රසකී තමා දරුවන් ඇනු සුබජුන් ඒ කියන්නේ දිව්‍ය ලෝකේ දෙවියන් අනුභවය කරන අමාරසයට වඩා රසයක් නැහැ ඒත් තමන්ගේ දරුවන් අතගාපු ආහාර දෙමාපියන්ට ඊටත් වඩා රසයක් කියන එකයි ඒකේ අදහස. සඳකෙන් සඳුන් මදනල මේ හැම සිසිලටත් උතුම් සිසිලසකී ගතෙහි තම දරුවන් වැකිනවා. සඳරැස් ඒ වගේම සඳුන් කල්ක මද සුළඟ මේව තමයි ලෝකෙ දෙන උතුම්ම සීතල දෙන සුවදෙන ස්පර්ශ. ඒත් තමන්ගේ දරුවන් තමන්ගේ ඇඟේ ස්පර්ශ වෙනකොට ඒ සියල්ලට වඩා උතුම් සුවයක් දැනෙනවා කියන එකයි ඒ කවියේ තේරුම. එතකොට අපිට පේනවා දරුවන් කියලා කියන්නේ මේ කාමගුණ පහම එක්තැන් වුණු මහා ප්‍රබල කාමවස්තුවක් බව. ඒ නිසා දෙමාපියන්ගේ සිත් වැඩිම බැඳෙන දරුවන් කෙරෙහි
ඒ නිසාම දෙමාපියන් වැඩියෙන්ම දුක් විඳින්නේ දරුවෝ නිසා. මේක තමයි තෘෂ්ණාවේ ස්වභාවය. ඒ වගේම තවත් කාම වස්තුවක් තියෙනවා මේ විදිහට කාම ගුණ පහම එක්තැන් වෙච්ච. ඒ තමයි ස්ත්‍රීට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත්. ඒ කියන්නේ ලිංගික ආසාව. පුරුෂයාට ස්ත්‍රියගෙනොත් ස්ත්‍රියකට පුරුෂයාගෙනොත් කාම ගුණ පහම ලැබෙන බව සඳහන් කරන්න පුළුවන්. ඒ බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව ප්‍රබලව දේශනා කළ තියෙනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ මුල් සූත්‍ර 10ම තියෙන්නේ ඒ කාරණය. ඒක තියෙන මෙහෙමයි. නාහං වික්ඛවේ අන්නං ඒක රූපම්පි සමුනුපස්සාමි. යං ඒවං පුරුසස චිත්තං පරයාදාය තිට්ඨති යතීදං වික්ඛවේ ඉති රූපං. ඉති රූපං වික්ඛවේ පුරුසස චිත්තං පරයාදාය තිට්ඨති. මහණෙනි, පුරුෂයාගේ සිත පැහැර ගන්නා ස්ත්‍රී රූපයේ තරම් ප්‍රබල වූ වෙනත් රූපයක් මම දකින්නේ නැහැ. මහණෙනි, ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත පැහැරගෙන සිටී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟ සූත්‍රයේ දේශනා කරනවා මෙහෙම. නාහං වික්ඛවේ අඤ්ඤං ඒක සද්ධාම්පි සමනුපස්සාමි. යං ඒවං පුරුසස චිත්තං පරියාදාය තිට්ඨති. යතේදං වික්ඛවේ ඉති සද්දෝ. ඉති සද්දෝ වික්ඛවේ පුරුසස චිත්තං පරියාදාය තිට්ඨති. මහණෙනි, පුරුෂයාගේ සිත පැහැර ගන්නා ස්ත්‍රී ශබ්දයේ තරම් ප්‍රබල වෙනත් ශබ්දයක් නම දකින්නේ නැහැ. මහණෙනි, ස්ත්‍රී ශබ්දය පුරුෂයාගේ සිත පැහැරගෙන සිටී. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රසය, ස්ත්‍රී ස්පර්ශය කියන මේ කාරණා ගැන වෙන වෙනම දේශනා කරනවා. ඊළඟට 6 සූත්‍රයේ සිට ඒකේ අනිත් පැත්ත දේශනා කරනවා. ඒ කොහොමද? නාහං වික්ඛවේ අඤ්ඤං ඒක රූපම්පි සමුනුපස්සාමි. යං ඒවං ඉත්‍යා චිත්තං පරයාදාය තිට්ඨති. යතේදං වික්ඛවේ පුරුෂ රූපං. පුරුෂ රූපං වික්ඛවේ ඉත්‍යා චිත්තං පරයාදාය තිට්ඨති. මහණෙනි, ස්ත්‍රියගේ සිත පැහැර ගන්නා පුරුෂ රූපය තරම් ප්‍රබල වෙනත් රූපයක් මම දකින්නේ නැහැ. මහණෙනි, පුරුෂ රූපය ස්ත්‍රියකගේ සිත තදින් පැහැරගෙන සිටී. ඒ වගේම උන්වහන්සේ පුරුෂයාගේ ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන මේ කියන කාරණා පහ පිළිබඳවත් ඒ ආකාරයෙන්ම දේශනා කරනවා. එතකොට මේ දේශනාවෙන් අපිට පේනවා ස්ත්‍රියට පුරුෂයා, පුරුෂයාට ස්ත්‍රියත් ප්‍රබල ආස්වාදනීය කාම වස්තුන් බව. ඒ නිසා මිනිස්යාගේ සිත ප්‍රබල විදියට විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇලෙනවා, බැඳෙනවා. එයින් පුද්ගලයා බොහෝ පීඩාවට පත් වෙනවා. මෙතන තවත් වැදගත්ම කාරණාවක් තියෙනවා. සාමාන්‍ය ලෝකයා හිතාගෙන ඉන්නේ මිනිස්යාට ආස්වාදේ ලැබෙන්නේ කාම වස්තු වලින් විතරයි කියලා. ඊට වඩා වැඩි දෙයක් සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. කාම සම්පත්තල ආස්වාදේ තමයි ප්‍රකටව තියෙන්නේ. කාම සම්පත්තලම ඇලී ගලී සිටින පුද්ගලයාට එයින් පිට කිසිවක් පේන්නේ නැහැ. ඔහු හිතාගෙන ඉන්නේ ආස්වාදේ තියෙන කාම වස්තු වල පමණයි. ආස්වාදේ කියලා කියන්නේම කාමයන්ට පමණයි කියලා. ඒත් ඒක සත්‍යයක් නෙවෙයි. කාමයන්ගෙන් වෙන් වූ, අකුසලයන්ගෙන් වෙන් වූ ධ්‍යාන සමාධි සමාපatti වලත් ආස්වාදේ තියෙනවා. ඒ වගේ ධ්‍යාන සමාධි සමාපatti උපදවාගත් අය එහි ආස්වාදේ ඇලෙනවා, බැඳෙනවා, ඊට හසු වී වාසය කරනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට ලේසියෙන් වැටහෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, සංඥා වේදනා නිරුද්ධ වී ගිය අවස්ථාවක් වගේ, ඒ කියන්නේ හැඟීම් දැනීම් නැති අවස්ථාවක් වගේ ධ්‍යානලාභීකට දැනෙන අරූපී ධ්‍යාන සමාධි වලත් ආස්වාදයක් තියෙනවා. ඒ ඒ යෝගීන් ඒ ඒ ආස්වාදයන්ට අහුවෙලා ඒවාට ඇලිලා බැඳිලා වාසය කරනවා. මේ ස්වභාවය තමයි නන්දිරාග සහගතා කියලා කියන්නේ. තෘෂ්ණාවේ තියෙන මේ ස්වභාවය ඉතා සියුම් ගැඹුරු සූක්ෂම අවස්ථාවක්. මේ අවස්ථාව දෙක ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න තරම අමාරුයි. ඊට හොඳ සිහියක් හා නුවණක් අවශ්‍ය වෙනවා. තෘෂ්ණාවේ තුන්වෙනි ස්වභාවය තමයි తත්‍ර తත්‍රාభినందిනී කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ඒ තැන සතුටින් පිළිගන්නවා කියන එක. තෘෂ්ණාවේ ස්වභාවය තමයි හිත වැටෙන වැටෙන තැන සතුටින් පිළිගැනීම. ඕනම දුක් සහිත තත්වයකට කෙනෙක්පත් වුනොත් ඒ ඒ තැන සතුටින් පිළිගන්න බවක්, ඒ ඒ තැන ඇලෙන බැඳෙන බවක් තෘෂ්ණාවේ තියෙනවා. දැන් අපි හිතමු බල්ලෙක්. බල්ල කවදාවත් බලුවාත්මයෙන් මිදලා සැපවත් වෙන්න කැමති නැහැ. තෘෂ්ණාව විසින් ඌ බලු ජීවිතේටම අල්ලල බැඳලා තියෙන්නේ. ඒන් ඌ සතුට වෙනවා. දුක්ඛිත ජීවිත ගත කරන ඕනෑම තිරසංසතෙක් ඒ වගේ. එයින් මිදෙන්න කැමැත්තක් නැහැ. ඒ විතරක් නෙවෙයි, නිරයට වැටෙච්ච නිර්සත්ත්වත් ඒ වගේ. නිදහස් වීමේ කැමැත්තක් නැහැ. කර්ණ කටුක දුක් සහිත නිරය ඔහු සැපක් කියලා පිළිගන්නවා.
ඒ වගේම තමයි මිනිස්සුත්. සාමාන්‍යයෙන් දුප්පත් කියලා සලකන මුඩුක සංස්කෘතිය හැදෙන වෙදෙන මිනිස්සු කවදාවත් එයින් ගැලවෙන්න කැමති නැහැ. ඒ දුක්ඛිත ජීවිතේම වුන් සැපයක් සතුටක් කොට සලකනවා. ගොඩක් ග්‍රාම්‍ය පරිසරවල හැදෙන වෙදෙන දරුවෝ කොච්චර දෝපකාර ලැබුණත් ඉගෙන ගන්න කැමති නැහැ. ඕන් ඉන්නේ පිරිහුණු ග්‍රාම්‍ය පරිසරෙමයි ඕන්ට සතුට තියෙන්නේ. ඒ නිසා ඕන් ලේසියෙන් ගලවන්න බෑ. දීර්ඝ කාලයක් හිරේ වැටිච්ච මිනිහෙක් ගැන හිතලා බලමු. කාලයක් යනකොට ඔහු තුළ හිරේ ඉන්න අනෙත් මිනිස්සු හා නිලධාරීන් එක්ක ඇලීමක් බැඳීමක් හටගන්නවා. පස්සේ හිරෙන් නිදහස් වෙලා යනකොට ඔහු තුළ යම් වේදනාවක් දුකක් හටගන්නවා. මේ ස්වභාවය තමයි තත්‍ර තත්‍රාභිනන්දනය කියලා කියන්නේ. ඒ ඒතන සතුටින් පිළිගන්නා ස්වභාවය. මේක තෘෂ්ණාවේ ස්වභාවයක්. මේකේ තව ගැඹුරු කාරණාවක් තියෙනවා. දැන් අපි දන්නවා කාමයන් දුක් සහිත වේදනාකාරී කියලා. ඉගෙනීම ඒ කියන්නේ උසස් වීම සඳහා විභාග පාස් කිරීම දුකක්. මුදල් හම්බ කරන්න වෙහසෙන එක දුකක්. විවාහය දුකක්. දරුවන් හැදීම දුකක්. මේ ආදී වශයෙන් මේ ජීවිතයට අදාළ සෑම කාම සම්පත්තියක්ම දුකක්. ඒත් අපිට ඒ කාම සම්පත් අතාරින්න බෑ. අපි ඒවට ඇලිල බැඳිලා ඉන්නේ. දුකක් බව පිනුනත් ගැලවෙන්න බෑ. දැන් බලන්න ජනාධිපති පදවිය. ඒ වටා කොච්චර නම් දුක් පීඩා තියෙනවද? රට රාජ්‍ය පිළිබඳ හිසමත පැටවිලා තියෙන මහා බර එක පැත්තකින් තියෙනවා. අනෙක් පැත්තෙන් නිතරම බියෙන් සැකෙන් ජීවත් වෙන සිද්ධ වෙලා තියෙනවා. කොතෙන්ට ගියත් තමන් වටේට ආරක්ෂක හමුදාවක් ඉන්නවා. අප්‍රමාණ නින්දා පහස විඳින සිද්ධ වෙනවා. මෙහෙම බැලුවහම ලෝකේ තියෙන බලවත්ම දුක තමයි රජකම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් මේ පදවිය ලැබපු කෙනෙක් ඒක අතාරින්න කැමති නෑ. ඒක සතුටින් පිළිගන්නවා. එහි ඇලී බැඳී සතුට වෙනවා. පීඩාව දැක දැක එය දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ දුක සතුටින් පිළිගන්නවා. මේක තමයි තෘෂ්ණාවේ ස්වභාවය. දැන් බලන්න අපේ ශරීරය දිහා. මේ ශරීරයේ කිසිම ස්ථිර බවක් නෑ. සාරයක් නෑ. නිතර ලෙඩ වෙනවා. එන්නෙන්න දුර්වල වෙනවා. ජරා ජීර්ණ වෙනවා. තමන්ටම එපා වෙන තත්වයකට මේ කයපත් වෙනවා. අන්තිමේදී දිරාගිය දරකඩක් වගේ පොළොව මතට ඇදගෙන වැටෙනවා. මේක තමයි ශරීරයේ ස්වභාවය. අනාගතයේදී මේ කය නිසා අපිට බොහෝ දුක් විඳින සිද්ධ වෙන බව අපි හොඳටම දන්නවා. ඒත් අපිට ශරීරයෙන් හිත නිදහස් කරගන්න බෑ. අපි ඒකට අහු වෙලා ඉන්නේ. මේ කයට ඇලිල බැඳලා තමයි අපි ජීවත් වෙන්නේ. පිච්චෙන බව පෙනිපෙනී අපි ගිනිහුල අල්ලගෙන ඉන්නවා. ගිනි ගන්න බව දැන දැනම අපි ගිනි කබල ඔලුඩු තියාගෙන ඉන්නවා. ඒ තමයි තෘෂ්ණාවේ ස්වභාවය. අපි මේ කය සතුටින් පිළිගන්න නිසා. අපි මේ කය සතුටින් පිළිගන්නවා කියලා කියන්නේ අපි දුක සතුටින් පිළිගන්නවා කියන එක. මේ නිසා අපිට ලේසියෙන් ගැලවෙන්න බෑ. තත්‍ර තත්‍රාභිනන්දිනී යන පදේ ගැඹුරුම අර්ථය මේකයි. මේ විදියට තෘෂ්ණාවේ ස්වභාවය අවබෝධ කර ගැනීම තෘෂ්ණාව ප්‍රහාණය කිරීමේදී තාම වැදගත් වෙනවා. මේ තෘෂ්ණාව අලගීතෙන් මුලගීතෙන් මනාව සිහියෙන් අවබෝධ කරගෙන පරීක්ෂාවට භාජනය කළ යුතුයි. ඒ සඳහා නිදහස් සිතක් සහ මනා සිහියක් අවශ්‍ය වෙනවා. එබඳු සිහියකින් නුවණකින් අපේ ජීවිතය පරීක්ෂා කරලා බලනකොට පේනවා මේ තෘෂ්ණාව කොයිතරම් මායාකාරී විදියට කොයිතරම් සියුම් විදියට අපේ අභ්‍යන්තරයට කිඳා බැහැලා අපේ ඇටමිදුළු දක්වා කාවැදිලා අපව පීඩාවට පත් කරනවද කියලා. ඒ දැකීමම ඒ ප්‍රත්‍යක්ෂ වීමම තමයි තෘෂ්ණාවේ ප්‍රහාණයට හේතු වෙන්නේ. තමාතුළු තෘෂ්ණාව නැමැති පිළිකාවේ හැදෙන හැටි, වැඩෙන හැටි, මුළු අභ්‍යන්තරය පුරාම ඔඩදුවපු හැටි, තමන්ටම ප්‍රත්‍යක්ෂ වන විදියට නුවණ දියුණු කර ගැනීමට තමයි විදර්ශනාව කියලා කියන්නේ. එබඳු විදර්ශනාවකින් තමයි තෘෂ්ණාව ප්‍රහාණය වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙන ආකාරයට ඇවිදිනකොට, සිටිනකොට, වාඩි වෙලා ඉන්නකොට, නිදා ගන්නකොට, ආහාර අනුභව කරනකොට, කතා බහ කරනකොට මේ හැම අවස්ථාවකම තමන්ගේ අභ්‍යන්තරයේ සිදුවෙන්නේ මොකක්ද කියලා මනස සිහි නෝනින් අවදියෙන් ඉන්න පුරුදු වෙන්න ඕන. ඒ සිහියේ ආලෝකයෙන් තමයි තමා තුළ තියෙන තෘෂ්ණාව නිසා හටගත් අන්ධකාරය දුර වෙලා යන්නේ. ඔබ හැමදෙනා තුලත් ඒ උතුම් සිහියේ ආලෝකය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.